කොස්ගොඩ ඌරගහපාරේ ටකරංවාඩිය ප්‍රදේශයේ ලදු කැලෑවක සංගවාති වූ රුපියල් කෝටි 24ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 155ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළඹ මූලස්ථාන වැටලීම් මේකකයේ පවසනවා. ලද තොරතුරකට අනුව ඊයේ දින සිදු කළ වැටලීමකදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවත් දැනට බන්ධනාගාරගතව සිටින පාතාල කණ්ඩායම් නායක කොස්ගොඩ තාරකට අයත් මත්කුඩු තොගයක් බවත් පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. පාර්සල් 20ක අසුරා තිබූ මෙම මත්කුඩු තොගය දෙවයින පුරාම බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ සඳහන් කළේ. මෙලෙස විශාල වටිනාකමක් ඇති මත්කුඩු තොගයක් දකුණු පළාතෙන් සොයාගත් පළමු අවස්ථාව මේ වන බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. ඊයේ දිනේදී කොස්කොඩ ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 20ක පමණ හෙරොයින් තොගයක් හොයාගත්ත කැලෑවක තිබී මේ හෙරොයින් තොගය මීට පෙර ලංකාවට තොග වශයෙන් මත්ද්‍රව්‍ය ගෙනෙන ලද තොගවල කොටසක් හැටියට විශ්වාස කරනවා. මේ හෙරොයින් තොගය සංගවා පුද්ගලින් පිළිබඳව විමර්ශන පැවැත්වෙනවා. මත්ද්‍රව්‍ය ජාලයට වැට බැඳීමට ඒ වගේම ලංකාවට මත්ද්‍රව්‍ය ලැබීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒ නිසා තමයි හෙරොයින් කොකේන් වැනි මත්ද්‍රව්‍ය වෙනුවට දැන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය වන අයිස් ලංකාවට ගෙනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ. අපි ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා එම ජාලය විනාශ කිරීමට. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටි ප්‍රමුඛ පුද්ගලයෙක් වන්නේ සිද්දික් නැමැත්තා. මීට අවුරුදු 4කට පමණ පෙර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා. මෙම තැනැත්තාගේ සහායකින් දෙදෙනෙකු බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගත් එක් පුද්ගලයෙකු සතුව රුපියල් 1 කෝටි 26 ලක්ෂ 43000ක මුදලක් සහ රන් පහුම් 40ක ස්වර්ණාභරණ සොයාගෙන තිබෙනවා. මෙම මුදල ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිද්දික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලදී සපයන ලද මුදලක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරී කණ්ඩායමක් විසින් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 7ක් ද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශයේ බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇත්තේ. සැකකරු විසින් අලුතින් ඉදිකරන නිවසක පිටුපස ඉදමේ වලදමා තිබියදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.